ඔබ දහවලක් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අතරම මම අද ඉන්නේ බොහොම ලස්සන තැනක ලංකාවේ වැදගත් ස්ථානයක. සුන්දරත්වය විතරක් නෙමෙයි ඓතිහාසික තොරතුරු ඉතිහාසයට වැදගත් වෙන තොරතුරු බොහොමයක් තියෙනවා මෙතන. ඉතින් මම අද ඉන්නේ දකුණු ලකේ අගනගරයේ කිව්වොත් මන් නිවැරදි. මම අද ඉන්නේ ගාල්ලේ ගාලු කොටුවේ නැත්නම් ගාලු පුරේ. ඉතින් මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කතා කරා මෙතන බොහොම සුන්දරත්වයක් විඳින්න පුළුවන් ඕන කෙනෙකුට ඇවිල්ලා. මොකද ජීවිතේ අපි බොහොම කාර්යබහුලයි බොහොම ඇල්මි දුවන ලෝකෙක අපි ඉන්නේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ටිකක් ජීවිතේ විඳින්න කියන එක විශේෂයෙන්ම මම කියනවා. මම සෞන්දර්යයන් කරපු මම කලාකරුවෙක් සංගීත ශිල්පියෙක් සංගීත විශාරදවරයෙක් නවින් මම අසං කරන්දිද. ඉතින් මම සෞන්දර්ය චාරිකාවේ මම නොයෙක් නොයෙක් සුන්දර ස්ථානවලට යනවා. ඉතින් අද ආවේ ගාලු කොටුවට. ඉතින් මේ ගාලු කොටුව ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නමුත් කාලය හරස් වෙනවා. මම මේ පොඩි දෙයක් කියන්නම්. මේ ගාලු කොටුවේ මේ ගාලු කියන නම හැදිලා තියෙන හැටි ඉස්සෙල්ලත් මම වීඩියෝ එකේ කිව්වා. නමුත් ආයෙ කියන්නම්. මෙතන තමයි සුන්දර ස්ථානය. මේ පුතුගීසු වචනයක් තමයි ගල්ලු කියන්නේ. ඒ ගල්ලු කියන එක පස්සේ කාලෙක ගාලු බවට පත් වුණා කියලා කියනවා. ඒක අපි ගාල්ල කියලා හඳුන්වනවා. එතකොට මේක ඓතිහාසික තොරතුරු ගත්තාම ගාලු කොටුවේ පුතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලනයක නතු වෙලා තිබ්බ මේ ගාලු කොටුව. ඉතින් අද වෙනකොටත් විශේෂයෙන්ම මේ දේශීය විදේශීය වශයෙන් සංචාරක සෑහෙන පැමිණෙනවා. ඉතින් මෙතෙන්ට ආවෙනික ගීත සෑහෙන නිර්මාණය කළ තියෙන කලාකරුවෝ නිර්මාණ කරන සෑහෙන. ඉතින් අවසට මෙතන බොහොම සුන්දරයි ඉර බැහැගෙන යන වෙලාවට. ඉතින් මම හිතන්නේ මේ මගේ පිටිපස්සෙන් පේනවා රූමස්සල කන්ද. රූමස්සල කන්ද. ඉතින් මෙතන මේ දවල් කාලය නිසා එච්චර සුන්දරත්වයක් නැති වුණාට සවස් කාලයේදී නැත්තම් උදෑසන මෙතන බොහොම සුන්දරයි. ඒ වගේම අර පැත්තෙන් ගෙනවා අපේ ලයිට් හවුස් එක මේ ගාලු පුතුවේ. ඒක ඇත්තම මේ බොහොම කේන්ද්‍ර ස්ථානයක්. ඉතින් ඒ ඇඳෙන චිත්‍රය ඒ දැවැඩ චිත්‍රය විඳින්න නම් මේ ගාලු කොටුවට අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද මේ ගාලු කොටුවේ මම හිතන්නේ දවසක් ඇවිදලා බලන්න දේවල් මදි. ඇත්තම දැනුමට ගොඩක් දේවල් තියෙන ඇක්සස් කරගන්න ඉතිහාසයට ගොඩක් දේවල්. ඒ වගේම ජීවිතේ විඳින්නත් හොඳ තැනක්. ඉතින් මේ අමන මූදු සුළං එක්ක ජීවිතේ එක පැයකට දෙකකට ඔබ ඇවිල්ලා විඳින්න. ඉතින් මම මගේ සංගීත ජීවිතේ නොයෙක් ස්ථානවලට යන සෞන්දර්ය චාරිකාවේ. ඉතින් අද ආවේ ගාලු පුරවරයට ගාලු කොටුවට. ඉතින් ආයේ දවසක මේ වගේ සුන්දර ස්ථානයක හමු වෙනතුරු අදට සමු ගන්නවා. නමුත් කියන්න ඕන දෙයක් තියෙනවා. ජීවිතේ විඳවන්න නෙමෙයි, විඳින්න තියෙන ජීවිතේ. ඔබ කලාකරුවෙක් හෝ සාමාන්‍ය පුද්ගලයෙක් හෝ මෙතෙන්ට ඇවිල්ලා විඳින්ද, ඉතින් නැවත දවසක ආයේ මේ වගේ සුන්දර ස්ථානයක හමු වෙනවා. ඉතින් එතකන් ඔබට සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් ගාල්ලට ආවොත් ගාලු කොටුවට එන්න. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. මම සංගීත විශාරද අසංක රන්දික. මම කලාකරුවෙක්. මම සෞන්දර්ය චාරිකාව යන කෙනෙක්. ඉතින් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගාල්ලට ආවොත් අනිවාර්යෙන් ගාලු කොටුවට එන්න.